පොතාලි ද්‍රව්‍ය ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී. අයවැය අවස්ථාවේ අපි හමු වී සාකච්ඡා කරද්දී ඔබතුමා පැහැදිලි ලෙසම සඳහන් කරා මේ පවතින තත්ත්වයත් එක්ක තවත් බදු ප්‍රතිශත ඉහළ නැංවීමක් ආණ්ඩුවෙන් අපේක්ෂා කරන්නට බැහැ කියලා. මොකද පුළුවන් තරම් උපරිම මේ ප්‍රතිශත අය කිරීම සිදු කළ තිබෙන බව ඔබේ අදහස කියලා ඔබ සඳහන් කරා. නමුත් දැන් අපි මේ කතා කරන අවස්ථාව වන විට ඒ වෙලාවෙත් ඔබතුමා මේ ප්‍රකාශය කරද්දිත් වැට් බද්ද 15% ඉඳන් 18%ට නංවලා තිබුණේ. නමුත් මේ පිරිවැටුමේ සීමාව මිලියන 8ක් දක්වා තමයි තිබුණේ. දැන් ඒ මිලියන 6 දක්වා අඩු කරන්නට රජයේ තීරණයක් කරන් තියෙනවා. මෙතෙක් වැට් බද්ද නොගෙවූ විශාල කොටසකට වැට් බද්දට ලියාපදිංචි වෙන්න සිද්ධ වෙනවා. ඔබ කොහොමද සමස්යක් ඉදිරියේ මේ තත්ත්වය දකින්නේ? දැන් අයවැය සමස්තයක් වශයෙන්ම ගන්නකොට මේක හොඳ අයවැයක්. හොඳ අයවැයක් කියලා කියන්නේ මම ඒක බලාපොරොත්තු වෙන අවුරුදු 10කින් විතර ලැබිය යුතු අයවැයක් වශයෙන්. ඒ කියන්නේ අපේ රටේ ආර්ථික දැනට තියෙන අර්බුදය අවසන් වෙලා හොඳ ආර්ථික තත්ත්වයක් එන අවස්ථාවක මොකද අයවැය පටන් ගන්න කොටත් කියනවා මේක තුලණය වෙච්ච අයවැය තුලණය වෙන සංකල්පයක් මත පදනම් වෙච්ච අයවැයක් කියලා. අන්න ඒ වගේ කියමනක් සමග තමයි අයවැය ආරම්භ වෙන්නේ. ඉතින් අයවැයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මොකද තව අවුරුදු කීපයකින් ලැබිය යුතු අයවැයක් වෙනකොට ඒක වඩා හොඳ සුබවාදී අයවැයක් වෙන්න ඕන. ඒ ලක්ෂණේ දැනටම මේ අයවැය තියෙන එකයි මට තියෙන ප්‍රශ්න. අපි දන්නවා රටේ තියෙන විවිධ කාරු සහන පඩි වැඩි කිරීම දීමට අවශ්‍ය බව. මොකද අපි සියලු දෙනාම දන්නවා මේ රට ආර්ථික අර්බුදයකින් හැම දෙනාම පීඩා විඳින තත්ත්වයක් තුළ තරුණ අය, වැඩ කරන අය, මහලු අය, ඒ වගේ අය, විශ්‍රාම ගිය අය එක එක අයට එක එක විදිහට බලපාන. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාන් පස්සේ හැමෝටම සහන ගොඩක් ලැබිය යුතු අවස්ථාව. හැබැයි අපි සහන දෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මේ තියෙන අර්බුදයත් එක්ක ගලපන්න තමයි බදු වශයෙන් තව තවත් එහාට යන්න හදන්නේ. හැබැයි අපි තීරුම් ගත යුතු දෙයක් තියෙනවා. මෙතන අපිට බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියන කඩිවාරයෙන් මම පිළිගන්නවා. ඒක මට විස්තර කරන්න පුළුවන් කොහොමදයි බදු ක්‍රමය තව ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කියලා. නමුත් වක්‍ර බදු වැට් වගේ දේවල් අය කිරීමේ සීමාව. ඒ සීමාව කවුරුත් ඒක මම දන්නේ නැහැ අධ්‍යයනය කරලා තියෙනවද කියලා. මොකද අපි දැනටමත් ආර්ථිකය හැකිලිලා සමහර ඉල්ලුම පහළට ගිහිල්ලා තියෙන අවස්ථාවක ආණ්ඩුවට වක්‍රබදු වලින් ලැබෙන ආදායම ඉස්සරට වඩා සමස්තය සාපේක්ෂව අඩු වෙන්න ඕනේ. එම අඩුවීම තවත් අඩු වෙන්න පුළුවන් මේ තියෙන මිල ගණන් වල ඇති වෙන වෙනස් වීමත් එක්ක බදු වලින් පස්සේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ බදු වක්‍රබදු වලට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි ඒ සීමාවෙන් එහාට යනකොට ඒකේ බලපෑම ධනාත්මක වෙන්නේ නැහැ, ඍණාත්මක වීම තමයි බලාපොරොත්තු විය යුත්තේ. මේ ක්‍රමය වෙනස් වෙන්න නම් අත්වස අපි වක්‍රබදු වලින් බොහෝ දුරට අනිත් පැත්තට මාරු වෙන්න වෙනවා. ඒ කියන්නේ ඍජු බදු වලට. ඍජු බදු වලට මාරු වීමට තාමත් අපිට ඒ සඳහා අර තාක්ෂණය පදනම් කරගත්ත මේ රටේ ඉන්න සියලුම මිලියන 22ක් වෙන ජනතාවගේ ආදායම් මට්ටම වත්කම් මොනවද කියන එක පිළිබඳව දැනුමක් රජයට නැහැ. ඒ රජයට ඒ දැනුම ලබා ගැනීමට යන්ත්‍රණයක් හදලා නැහැ මේ රටේ වෙනත් රටවල් වල වගේ. ඉතින් ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඍජු බදු අය කරන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් යම් යම් යෝජනා මේ අය වේ තියෙනවා. නමුත් මම හිතන්නේ යෝජනාවට ක්‍රියාත්මක වීම පැත්තෙන් ඒක තවදුරටත් අපිට බලාපොරොත්තු තියාගන්න සිද්ධ වෙනවා මේ කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.